භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙත්තා විහාරී යෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං තී ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශික්ෂාකාමී භාවනාන යෝගී ආරණ්‍ය වාසී සියක් නමක් එක ගාථාවෙන් අරිහත්ත්වයට පමුණුවා වදාළ ඕභාස ගාථාවක් මේ කියුනේ. ඕභාස ගාථා කියන්නේ නැති තැනට බුදුරැස්මාලාවක් විහිදුවල ඉදිරියේ වැඩි ඉන්න ආකාරයේ දකින්ද අදිෂ්ඨාන බල පිහිටුවා දේශනා කරන්නේ ඕභාස දේශනා. ඕභාස කියන්නේ ආලෝකය, ආලෝකයෙන් කරන දේශනේ. ඒ දේශනේ සියක් නමක් එකවර අරහත්ත්වයට පත් වුණා. හේතුව ඒ පිරිස දීර්ඝ සංසාරයෙහි වැඩීම භාවිතා කළ තිබුණේ බ්‍රහ්ම විහරණ භාවනා හතරෙන් පළමුවෙන්යි මෛත්‍රිය. සංසාරයේදී පුරුදු කරගන්නා වූ යහපත් ධර්මයන් මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන හැටි මෙයින් පැහැදිලි වෙනවා. මෙත්තා විහාරී යෝ භික්ඛු යම් පැණිද්දෙක් නැත්නම් යම් යෝගාවචරේ සංසාර දුකින් එතෙර වීමට කැමති කෙනෙක් මෛත්‍රී විහරණයෙන් වාසය කරනවා නම් ඒ තැනැත්තා සුවපීය ආග්‍රාමය නැමැති ලෝකය ගුණයෙන් දුවනින් ප්‍රතිපත්තියෙන් ප්‍රතිඵලයෙන් බබලුවා ගන්නවා කියන එකයි මේ කෙටි තේරුම. අපි අහලා තියෙනවා ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රිය බලය. ස්වර්ණ සාම කුමාරයා උපන්නේ වනාන්තරේ. මෞපිය දෙපළ තවුස් පැවිද්දෙන් පැවිදිවෙ සිටි දුකූල පණ්ඩිත සහ පාරිකා කුමාරිකා දෙන්න. මේ දෙන්න බඹලු ඉඳලාපු දෙන්නේ. දෙන්න විවාහපත් වුණේ දෙමව්පියන්ගේ ඥාතීන්ගේ බලපෑම නිසා. නමුත් දෙන්නම බ්‍රහ්මචාරී වනගතව තවුස්දන් පුරමින් සිටින අතරේ තමයි සීල භේදයක් නොවි මේ පුත්‍රවරුන් උපන්නේ. ඒ දරුවා කුඩා කලපටන් පෙර ජාති ජාතීන් ඉදී පුරුදු කරගෙන ආව බ්‍රහ්ම විහරණ භාවනාව කුඩා කලපතම් පුරුදු කළා. රූපේනුත් බොහෝම ලස්සන සම්වම් පාට ඇති දැනින් ස්වර්ණ සාම කියලා නම තිබි. දෙමෝපිය ස්වර්ණ සාම දිලිසෙන සම්වම් පාට. මේ දරුවා කුඩා කාලයේ පටන් දෙමෝපියන් බොහෝම ආදරෙන් හදා වඩා ගත්ත කුටියෙම තියාගත්. හැබැයි මේ දරුවා තරුණ වයසට පත් වෙන කාලයේදී දෙමෝපියන්ට අනතුරක් සිද්ධ වුණා. ඒ කියන්නේ සර්ප විෂ වැදීමෙන් දෙදෙනාගෙම ඇසන්ද වුණා. එදා පටන් මේ ස්වර්ණ සාම කුමාරයා තමයි මව්පියන්ගේ සීල උපස්ථාන සැලසුවේ. උණු පැන් සිසිල් පැන් සලසනවා, නාවනවා, ඇඳුන් සෝදා දෙනවා, පලාඵල නෙලාගෙන ඇවිත් කවනවා පොවනවා ඔක්කොම කරනවා. හැබැයි මේ දරුවාගේ මෛත්‍රී බලයේ පුදුමයි. මේ වනාන්තරයේ ඉන්න සිව්පාවෝ සතුන් සර්පයෝ පවා ප්‍රාණඝාතයෙන් වැළකී ඔවුනුන් මෛත්‍රී සාගත වුණා. ආචාර්යයි නේද? හේතුව මේ දරුවාගේ මෛත්‍රී සිත මුළු වනාන්තරයේ පැතිරියාම නිසා ඒ විදිහට අපාද දිපාද චතුස්පාද බහුපාද හැම සත්වයකම එවාගේ භූත පිසාච කුම්භාණ්ඩ යක්ෂ ප්‍රේතාදී අමනුෂ්‍යයන්ම කොම සමගි සම්පන්න වුණා. මෛත්‍රී බලය එතරම් පුදුමයි. අන්තිමේදී මේ දරුවා දැන් ගඟට යනවා වතුර ගේන්න. වතුර ගේන භාජනය බොහෝසීන් ආරණ්‍ය වල තියෙන ලබු වලින් හදාගත්ත භාජන නැත්නම් උණපුරු මේවා ගෙනියන්න ඕන වෙලාවේදී මෝදින්නේ කියනවා මෛත්‍රිය බලය. මෝදින්න පිටට පිට හේතු වෙන මේක පිට දෙන්නගේ පිට මැද්ද භාජනයේ තියුවාම ඈත් වෙන්නේ නැතුව ගඟලකට යනවා. ගඟේදී වතුර පෙරලා මේ දෙන්නගේ ඇඟ උඩින් කියනවා පිට දෙක අතරේ මේ මුවන්ට මොනතරම් එතකොට වැටහීමක් ඇද්ද
කුටිය ළඟට එනවා මේ වතුර භාජන අරගෙන. දර කඩන්න ගියාමත් එහෙම ධර්මිතියක් හදාගත්තා මෙන්න මූ දෙන්නෙක් එනවා. දෙන්න අතර මේ ධර්මිතිය තියෙනවා දෙන්නගෙනත් බස් වෙනවා. ඔය වාගේ පුදුම විදිහේ හිතක් පිටක් නැති වස්තුන්ට පවා මේ මෛත්‍රී බලයෙන් පුදුම සැනසෙල්ලක් ලැබෙනවා. ඒ වනාන්තරයේ ගස්කොළන් පවා බොහොම ශස්ත්‍රීක වුණා. මේ තරම් පුදුමයි මෛත්‍රී බලය. හේතුව මෛත්‍රී සිත වැඩෙන්න වැඩෙන්න ඒ සිත උපදින පවතින වස්තු රූපය පිරිසුදු වෙනවා. වස්තු රූපේ පිරිසුදු වීමෙන් පෙරීගෙන යන මේ ලේ ධාතුව අතිසින් ප්‍රසන්න වෙනවා. ඒ ලේ ධාතුව ප්‍රසන්න වීම නිසා සකල ශරීර ඇතිරෙන්නේ ප්‍රසන්න ලේයින් උපදින රූප කලාප රූප සයන කොටස් බොහොම නිරෝගී වෙනවා. වර්ණවන්ත වෙනවා. ඒක නිසාම ශාරීරික වශයෙන් තියෙන නොයෙක් රෝගාබාධ පවා යටපත් වෙනවා. එපමණක් නොවේ. ඒ ශාරීරියේ පුරා පහළ වෙන නිරෝගී රූප කලාපවල ශක්තියෙන් ශරීර වර්ණයේ පැහැපත් වෙනවා. එවාගෙම ජීවිතයට අවශ්‍ය කෙටි වෙන හේතු එවන් වෙලා දීර්ඝවස ලැබෙනවා. එවාගෙම කායික බලය, කායික සැපය, එවාගෙම මානසික වශයෙන් ප්‍රඥාවේ අභිවෘද්ධිය මේ සැලසෙනවා. ඒ තමන්ගේ ආත්ම සංතානය තුල ඒ අද තමන් ජීවත් වෙන වටපිටා පරිසරය බොහොම වාසනාවන්ත බවටපත් වෙනවා. ඒ වාසනාවන්ත කියන්නේ ගස්කොළන් පවා බොහොම ශස්ත්‍රීක වෙනවා. මල් පැලයක් වුණා බොහොම ලස්සනට වෙල මල් හැදෙනවා. ගෙඩි හද ගන්න ගස්වල වඩාත්ම උසස් අන්දමින් ගෙඩි ඵල දාව ඇති වෙනවා. වනාන්තරින් සතුන් පවා බොහොම සමගි වෙනවා. තාම ඝාතන නැති වෙනවා. සතුන්ගේ කලකෝලහල නැති වෙනවා. මේ වාගේ කුදුම දේවල් ඒවට කියන නිස්සන්ද ඵලය කියලා. නිස්සන්ද ඵලය මෛත්‍රියේ වඩන්නාගේ හිතේ තියෙන පැතිරි යන ආනිසංසය. මේ දේ දා ස්වර්ණසාම කුමාරයා ජීවත් වුණා. ඔය අතර පිළියස්ස කියන කසී රජුරු මෝදණේමී ගිහිල්ලා අඳුරන් නැති මේ ස්වර්ණසාම කුමාරයාට ඊතලයකින් විල්ලා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා නමං කෝචි උත්තසති නපිහං භායාමි කස්සති මෙත්තා බලේ නුපත්තද්දෝ රමාමි භවනේ තදා. මේ වනාන්තරේ කිසිම සතෙකුට මම් බිය නැහැ. මා නිසා කිසිම සතෙකු බියටපත් වෙන්නේ නැහැ. මෛත්‍රී බලෙන් මම මේ වනාන්තරේ සුවසේ වැසනවා කියලා උන්වහන්සේ දා කියලා තියෙනවා. මේ කෙටි කතාවෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ හිත මුරුදු භාවයට ප්‍රතිමෙන් ලැබෙන අනුසස් මාත්‍රයක්. මෛත්‍රී කියන එකේ තේරුම මුරුදු භාවයයි. මිද සිනිහනේ කියන ධාතුවෙන් තමයි මෙත්ති මෙත්තායන මෙත්තායි තත්තං කියන වචන හැදෙන්නේ. මිද ධාතුවෙන්. පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතිය වශයෙන් මිද ධාතුව. ඉන්පරව ප්‍රත්‍යදීමෙන් මෙත්ති කියලා හැදෙනා මෙත්තා කියලා හැදෙනා මෙත්තායි තත්තං කියලා හැදෙනා මෙත්තායන කියලා හැදෙනවා. ඒ සියලු වචන වලින් කියවෙන්නේ චිත්ත සංකාණයෙහි මෘදු භාවයයි. ඒ මෘදු භාවය කියන්නේ තමාගේ හිත මෘදු වෙන නිසාම ඒ මෛත්‍රී සිත යොමු කරන පුජ්‍යයාගේ සිත තුළද ඒ මෘදු භාවය ඇති වෙනවා. ඒක ආචාර්ය සිද්ධිය. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියලා කවුරුත් දන්නවා. කර්මයේ මිත්‍ය සූත්‍රයේ 7 වෙනි ගාථාව. එහි සඳහන් වෙන්නේ එකම දරුවෙක් ඇති මවේ, එකම දරුවෙක් ඇති පියේ තමන් ජීවිතය ගැනවත් නොතක දරුවාගේ දියුණුව සලසනවා. දරුවාගේ ආයුෂ, වර්ණ, සැප, බල, ඥාන, ශිල්පඥාන, භාෂාඥාන, ශාස්ත්‍රඥාන, ධන ධාන්‍ය යසී ඉතුරු සැප සම්පත් ලැබෙන්නේ දෙමව්පියෝ දෙන්න පුදුම විදිහේ දරුවාට මෛත්‍රියෙන් පවත්වනවා, දියුණුව සලසනවා. ඒ වගේ තමයි ඒ මව් කෙනෙකුගේ පිය කෙනෙකුගේ හිතේ දරුවෙකු ගැන තියෙන දියුණුව කැමති බව මෙන් හිතවත් වූද මැදහත් වූද අහිතවත් වූද හැම සත්‍යයන් කෙරෙහි ඒ සත්‍යයන් බලාපොරොත්තු වන යහපත් දියුණුවක් යහපත් සැනසෙල්ලක් පිණිස අපේ සිත පැවැත්මට කියනවා මෛත්‍රී කියලා. ඒ මේ මෛත්‍රී ප්‍රගුණ කර ගැනීම වර්තමාන කාලයට අත්‍යවශ්‍යයි. හේතුව අපේ මේ ජීවත් වෙන අන්තර කල්පය. අන්තර කල්පය කියන්නේ අවුරුදු අසංඛ්‍යයේ සිට 10ට බහගෙන යන කාලය. අපේ බුදුරජාණන් වහන්සේගේ උපදින කාලයේ මනුෂ්‍යයන්ට පරමාස අවුරුදු 100යි. වර්ෂ 100කට එකක් බැගින් අඩුවෙලා යන බැවින් දැන් අපි මේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ව 25 පරිපූර්ණ කළා. දැන් මේ 26 වෙනි සතවර්ෂය අපි ඉන්නේ.
එතකොට අපට අවුරුදු 100න් 25ක්ම ආඩු වෙලා. මෙහෙම ගිහිල්ලා දසවර්ෂයට බහිනවා කවුරුදු 6500කි. ඒ වෙනකොට සත්වයෝ මිනිස්සෝ මනුෂ්‍ය ගති නැති තිරිසන් ගති ඇති සත්‍යයන් බවට පත් වෙනවා. ඒ කාලයේදී ඔවුනොන් කපා කොටාගෙන තමයි වෙනසින්නේ. ඒකට කියන ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. එතකොට මේ අසංකේය අවශ්‍ය ඇති කාලයේ සිට මේ 10 දක්වා බැහැගෙන යන මේ හතරවෙනි අන්තර කල්පයේදී මිනිසයන්ගේ సంతානේ වඩාත්ම දිදුලන්නේ එවාගෙම දිලිසෙන්නේ ගිනිගන්නේ ද්වේෂය. ද්වේෂයෙන් ව්‍යාපාදේ ක්‍රෝධේ වෛරේ පටිඝ සංඥාව කියන මේ ධර්ම සත්‍ය තමයි. මේවා නිවාගෙන තමයි අපේ මෙලව දිනුවායි පරලෝ සුගතියයි ශාන්ත නිවනයි සාක්ෂාත් කරගන්න යා හැකි වෙන්නේ. හැම පැත්තෙන්ම සිත අවුල් කරන, සිතට වේදනා කරන, සිත වියපත් කරන, සිත දුකට පමුණුවන අරමුණුමයි අහන්ට දකින්න විඳින්න සිදු වෙන්නේ. මේක නිසා ඒ තත්වය ජයගැනීමට තියෙන එකම ප්‍රතිකාරය තමයි ද්වේෂයට ප්‍රතිපක්ෂ වූ මෛත්‍රී සිත නිතර නිතර භාවිතා කිරීම. සාමාන්‍යයෙන් මේක වාඩි වෙලා ගහක් මුලට එලා කරනවා පමණක් නෙමෙයි. උදේ නිින්දෙන් අවදූතම් පටන් නැවත නිින්දට යනතුරු කාලය තුළදී හැම වෙලාවෙම කවුරුත් කතාවක් නොකරනවා නම් හැම වෙලාවෙම තමන්ගේ සිතේ නිතර නිතර ආවර්ජන කළ යුතු දෙයක්. නිදසුනක් වශයෙන් කියනවා නම් අපි උදේ පාන්දර නැගිටිනකොට අපට පුළුවන් මෛත්‍රී සිතින් අවදි වෙන්න. මේ අපි නිදාගෙන හිටියේ ඇඳ මේ ඇතිරිල්ල කොත් මෙත් මේවා නිෂ්පාදනය කළ ඇත්තු සකස් කළ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා හිතාගෙන අවදිය. ඊළඟට අපි දාස් මන්දිනවා මූණ හොදනවා ඇඟ පිරිසිදු කර ගන්නවා ටොයිලට් යනවා ඇඳුම් ඇඳ ගන්නවා මේක විදිහේ සාරිය දෙක කටයුතු කියනවා. ඒ හැම තැනකදීම එකක් එකක් ගානේ තමන් හිතේ මෛත්‍රී පවත්වනවා. අපි තීර්ථන් පානය කරන නැත්නම් ආහාර පාන ගන්නවා ඒ වෙලාවෙත් අපට පුළුවන් මේ මෛත්‍රී සිත උපදවා ගන්න. මේ වාගේ හැම කටයුත්තකදීම පුරුදු කර ගන්න ඕන ලිහිසම ක්‍රමයක් තමයි මෛත්‍රී සිත. මේක පුරුදු කර ගන්න මුලින් හිතලා මතක් කරගෙන කරන්න වෙනවා. කල්‍යනකොට හිතට ගලාගෙන එනවා. හිතට ගලාගෙන නිසා කිසියම් මහන්සියක් නැතුව විලසක් නැතුව ඒ අරමුණේදී හැම විටම තමන්ගේ මෛත්‍රී පවත්වන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු හරි රාජකාරී කටයුතු හරි වෙනත් වෙනත් කටයුතු වලදී සාමූහිකව කටයුතු කරන්න තියෙන හැම තැනකදීම ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මෛත්‍රිය. හේතුව තමන්ට බාධාවක් නොවි තමන්ගෙන් අනුන්ට බාධාවක් නොවි නිරුපද්‍රතව තමන් කරන කටයුතු සාර්ථක කර ගැනීමට පුදුම විදිහේ ආරක්ෂාවක් සැලසෙනවා. ඒක නිසා අපි ඒ ගැන වඩාත්ම සාමධානව යෙදෙන්නට අදිෂ්ඨාන කරගත යුතු වෙනවා. අපේ මේ කෙටිම කෙටි කාලීන ජීවිතයෙන් උසස්ම ප්‍රතිඵලයක් නෙලා ගැනීමට නම් මේ බ්‍රහ්ම විහරණ හතර වැඩි යුතුයි. එහෙන් පළමුවෙන් වෙන මෛත්‍රිය වඩාත්ම ප්‍රගුණ කරගත යුතු වෙනවා. ඉතින් ඉගෙනීමේදී විශේෂයෙන් අපට මෛත්‍රිය අවශ්‍ය වන්නේ අපට සහයෝගය දෙන සහෝදර සහෝදරියන් වශයෙන් එකට ඉගෙන ගන්න පිරිසකට, එවාගෙම අපට අධ්‍යාපනය ලබා දෙන ගුරු මණ්ඩලයට අපේ සිතේ මෛත්‍රිය යොමු කරනකොට ඒ හැම දිනාගෙන චිත්ත සංතාන මුරුදු භාවයට පත් වෙන බැවින් Tamanට පුදුම විදිහේ සැලකිල්ලක් එවාගෙම කරුණාවක් මෛත්‍රියක් දැක්වෙනු ලැබෙනවා. මේක අවුරුදු 10කට වගේ ඉස්සරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කරුණ ශිෂ්‍ය මහත්මිය අපි ළඟට ආවා මෛත්‍රී භාවනා ගැන කරුණ ඉගෙන ගන්න. ඇවිල්ලා කියනවා මේ දරුවා ස්වාමින් වහන්සේ මම ඉස්සරේ මගේ මව්පියන්වත් අප්‍රසාදයි. ගුරුවරුන්වත් මගේ කිරේ කිසිම ප්‍රියභාවයක් මං ගැන තිබුණේ නැහැ. ඉගෙන ගන්න කොටත් මං තනියෙන් තමයි වගේ වැඩ කෙරුවේ කොන් වෙලා. ස්වාමිනී මම ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් කෙටියෙන් මේ මෛත්‍රිය පුරුදු කළා. ස්වාමින් වහන්සේ මට ඒක පුදුම විදිහේ සනසිල්ලක් දැන් තියෙනවා. එකක් තමයි මං ඉස්සර කළු පාටයි. දැන් මං කළු පාට වඩා ටිකක් පාට වෙලා නේද ස්වාමින් වහන්සේ අහනවා. ඇත්තමයි. එදා වෙනකොට ඒ දරුවාට වඩා ලස්සනයි. ඊළඟට කිව්වා මගේ දෙමව්පියෝ දෙන්න මට පුදුම විදිහේ සැලකිල්ලක් දැන් දක්වනවා. මගේ ගුරුවරු මට පුදුම විදිහේ ආදරයෙන් මගේ අධ්‍යාපන කටයුතු වලට සහාය දෙනවා. මම එකට ඉගෙන ගන්න මේ ශිෂ්‍ය සහෝදර සහෝදරියෝ මට බොහෝම අනුකම්පාවෙන් සහයෝගය දෙනවා. ස්වාමීන් වහන්සේ මට අවශ්‍යයි මේකත් වඩා මේක තව දියුණු කරගන්න කියලා.
ඒ සම්බන්ධව අපි කෙටි අනුශාසනාවක් කියලා දුන්නා. ඉතින් මේන් පැහැදිලි වෙනවා අධ්‍යාපනය ලැබෙන ශිෂ්‍යයෙකුට මෛත්‍රිය කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ශිෂ්‍යයාට පමණක් මේ ගුරුවරුන්වත් අත්‍යවශ්‍යයි. මේ දෙසුණක් කියනවා නම් දැන් අපි තමන්ගේ අධ්‍යාපන පිටේට ඇතුල් වෙන්නේ ඉස්සර තමන්ගේ නිවහනේ ඉඳලා එනවා නම් හරි නැත්නම් මේ විශ්වවිද්‍යාලයේ ඇතුලේ නැවතුම් පොලින් එනවා නම් හරි කලමීම තමා අහසින් දෙවියන් කමිට කරන මේ විශ්වවිද්‍යාල ඉදිරියේ අහසින් ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සූපත් වේත්වා අපේ මේ විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා නිදුක් නිරෝගී සූපත් වේවා සෙසු ගුරු මනුල්ලේ සමදනා නිදුක් නිරෝගී සූපත් වේත්වා අපේ පීඨාධිපතිතුමා නිදුක් නිරෝගී සූපත් වේවා අපේ පන්තියේ වැඩ කරන සහෝදර සහෝදරිය පිරිස නිදුක් වේත්වා නිරෝගී වේත්වා සූපත් වේත්වා මේ ගොඩනැගිලි හැදුව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. අනිත් මේ පහසුකම් සැලසුවා නිදුක් නිරෝගී සුවපත්. ඔය වගේ කොච්චරවත් පුළුවන්කම තියෙනවා එන පියවර නඟන සුළු වෙලාවෙදී. ඒ වගේ හැම තැනකදීම අපේ සිතේ මෛත්‍රිය පුරුදු කර ගැනීමෙන් පුදමි විදිහේ අස්වැසිල්ලක් ඇතිව තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිත වටා තියෙනවා අපට හිණහර දායක උපක්ලේශය කියලා જાතියක්. මේ උපක්ලේශ ජය ගැනීමට මේ මෛත්‍රිය පුදුම විදිහේ උපකාරයක් වෙනවා. එනිසා මේක අපි පුරුදු කරගන්නට වටිනවා. අනිත් කාරණය මේ හැම එකකින් අපි බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික සංකානේ සති සමාධි ඥාන ගුණ පෝෂණය කර ගැනීමයි වැඩි දියුණු කර ගැනීමයි. දැන් මේ මෛත්‍රිය වඩන්න වඩන්න ওই ගුණ අපේ සංකානේ වැඩි දියුණු වෙනවා. සතිය වැඩි දියුණු වෙනවා, සමාධිය වැඩි දියුණු වෙනවා, වීර්යය වැඩි දියුණු වෙනවා, ප්‍රඥා වැඩි දියුණු වෙනවා. ඒවා වැඩි දියුණු වීම නිසා තමගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න පුළුවන් වෙනවා. එවාගේම විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ප්‍රවේශම් වේතු කාරණා රාශියක් තියෙනවා. එකක් තමයි තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමෙන් අධ්‍යාපනයේ දෙන්නට වටිනවා. බොහෝ අවස්ථාවල උසස් පෙළ කරන, සාමාන්‍ය පෙළ කරන, සමාජ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාව අපවෙත එනවා සමහර අවස්ථාවල උපදෙස් ලබා ගන්න. අපි විමසනවා කොහොමද දිනචරියාව පවත්වන්නේ. ඉතින් සමහර දරුවෝ කියන්නේ අනේ ස්වාමීන් අපට පාඩම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. පෙරෑදා රෑ එක දෙක වෙනකම් පාඩම් කරනවා. හැබැයි අපට උදේ පාන්දර අවදි වෙන්න බෑ. ඉතින් මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු කාලසටහනක්. අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ කාලසටහන් දිනචරියාවල් ක්‍රමානුකූලව උගන්වපු ගුරුවරයෙක් හිටියේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවක් තියෙනවා. ඒ දිනචරියාව අනිත් භික්ෂූන්ට කරන්න බෑ. භික්ෂූන් වහන්සේලාට නියම කළ තින දිනචරියාවක්. ඒ කොහොමද? දාස පහකට බෙදා ගන්නවා කොටස්. උදේ වරුව, සවස් වරුව, රාත්‍රියේ පෙර යාම, මැදියම, අලුයම. එයින් ජාගරියාන යෝගී කියන විශේෂ ප්‍රතිපදාවක් තියෙනවා. ජාගරියාන යෝගී කියන්නේ මේ දවස් කොටස් පහකට බෙදාගෙන එයින් කොටස් හතරක්ම පියවරක් ගානේ භාවනාවෙන් ඉන්ද උපදෙස් දෙනවා. නීවරණ යටපත් කරමින් භාවනාවෙන් ඉන්දවන කොටස් හතරකදී රාත්‍රියේ මැදියම නිදා ගන්නට ඕනේ. අද කාලේ මැදියම හැටියට ඔරලෝසු පැයෙන් රාත්‍රියේ 10 සිට 2 දක්වා. ඉතින් ඒ කාලේ යාම ගන්ධි කියලා gedie ගැහිමක් තියෙනවා ඒ කාල සතම් පින්නන්ද. ඉතින් ඒ හේතුව රාත්‍රියේ මැදියම් කාලයේ අපේ ඉඳුරන් නිදා ගන්නවා. අපේ ඇස කන ආදී සියලුම ඉන්ද්‍රියන් හිත වැඩ කරන ඉන්ද්‍රියන් නිදි ගන්නවා. අපි වැඩගන්නේ මහන්සිය. වැඩගන්නේ මහන්සිය නිසා විශාල ප්‍රමාණයක සෛල කොටස් හානි වෙනවා. ඒක නිසා සිදුවෙන්නේ කොච්චර ඉගෙන ගත්තත් මතක හිටින්නේ නැහැ. කියන දේ වැටුණාට මතක හිටින්නේ නැහැ. ඒ මොකද මතක තබා ගැනීමේ කොටස් තමයි හානි වෙලා තියෙන්නේ. මනෝ වෛද්‍යවරයෙක් අපීදිනි කියනවා ස්වාමීන් වහන්සේ එක දවසක් නිදි මැරුවොත් හානි වෙන සෛල කොටස 100%ක් නැවත වැඩෙන්නේ නැහැ. වැඩිම ගාන 80%ක් නම් වැඩි. අනිත් පිස්ස හැමදාම අඩු වෙනවා. මේම දිනපතාම නිදි මැරීමෙන් සිදුවෙන්නේ මොලේ අවශ්‍ය වෙන නිසා සියොම් වූ රූප කලාප රාශියක් අහිමි වීමයි. ඒකෙන් ධාරණ ශක්තිය අඩු වෙනවා, ප්‍රතිභාන ශක්තිය අඩු වෙනවා, වැටීමේ ශක්තිය අඩු වෙනවා, කපිකත්වය අඩු වෙනවා. මේ වාගේ කතාවක් වෙනස් වෙනවා. නිදි මැරීම නිසා ඇස්වලටත් අසේ අපහසුතාව එනවා. එවාගේම ආහාර පාන අරුචියක් ඇති වෙනවා, පිත් රෝග ඇති වෙනවා, සමාජ මනෝ වෛද්‍යුරුන්ගේ ප්‍රතිකාර ගන්නත් සිද්ධ වෙනවා. මේ වාගේ බොහෝ පරිබෝධ ඇති බැවින් සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙන මැදියම රාත්‍රියේ අවදින් ඉඳපා
ඒ කාලේ හිතට ගතක පහසු විවේකයේ සඳහා සැතපෙන්නට ඕන දකුණැලෙන් එහෙමයි උපදෙස් දෙලා තියෙන්නේ. ඒ අනුව කාලසතාන හදා ගන්නට ඕනි කියලා මම උපදෙස් දෙනවා. හැබැයි දරුවෝ කියනවා ස්වාමීන් අපට පාඩම් කරන්න වෙලාවක් නැහැ කියලා. මම කියනවා මං කියන්නම් වෙලාව ලැබෙන හැටි කියලා. මේ වෙලාව ලැබෙන හැටි මම උගන්වලා දෙනවා. අත් වශයෙන් ඒක අනුගමනය කළ සමහර ශිෂ්‍ය ශිෂ්‍යාව පුදුම විදිහේ ප්‍රතිපානෙලා ගත්තා. මං කියනවා පාන්දර 4ට අවදි වෙන්න. පාන්දර 4ට අවදි වෙලා පළමුවෙන්ම කුස පෙරෙන්න නිවුණු උණුපෑන් නිවිච්ච උණුපෑන් පානය කරන්න. සමාජ බෝතලයක් හෝ බෝතලයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන්න. දක්ම දෙන්න ඉස්සර වෙලා. ඊළඟට දක්ම ඇඳලා මූණ සෝදාගෙන අනිකුත් ශාරීරික පටිජාග්ගන නිමවා පිරිසුදු වෙලා සමන් බුදුන් වඳින තැනට එන්න. බුදුන් වඳින තැනක් නැත්නම් නිදාගන්න ඇඳට හරියෙන්න. ඇවිල්ලා තමම්ම පංචශීල සමාදන් වෙනවා. ඉතිපිසව ස්වාක්කාතෝ සුපටිපන්නෝ වන්දාමි චේතියං සබ්බං මේ ගාථා කීපේ කියලා බුදුන් වදිනවා. කැමතිනම් කරණීය මෙත්ත සූත්‍රය කියනවා. ඊළඟට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙලා ධ්‍යාන වැඩිමක් නෙමෙයි චිත්ත තන්පත් කිරීමට පුරුදු වීමක් වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ මෙනෙහි කරනවා. හුස්ම ගැනීම හුස්ම හෙලීම මෙනෙහි කරනවා. මේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහිය පැවැත්වීමෙන් සිදුවන්නේ යහා මෙහා දුන පණින විසිරෙන සුළු සිත එක්තන් වීමට පුරුදු වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. හුස්ම ගැනීමේදී ආශ්වාස එකයි 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 කියලා ඉවරෙනකම් මහන්සි නැතුව හිතෙනවා. හුස්ම හෙලෙනකොට ප්‍රශ්වාස එකයි 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 ඉවරෙනකම් හිතෙනවා. අමතු හුස්ම ගැනීමේදී ආශ්වාස දෙකයි 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 හෙලනකොට ප්‍රශ්වාස දෙකයි 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 මේ ක්‍රමයෙන් අටක්කෝ දහයක් දක්වා ඉහලට ගණන් කරනවා. අයමත් එකේ ඉඳලා අටක්කෝ දහයක් ගණන් ගන්න. කොම රවුන් තුනකට යනකොට විනාඩි 15ක් විතර පෙරෙනවා. ඒ විනාඩි 15ේදී තමන්ගේ හිතේ අර ගණන අවුල් වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව කරගන්න පුළුවන් වුණා නම් අන්න හිතේ එක්තරා සංපත් බවක් පිහිටලා තිබුණා. සමහර දරුවන්ට පුළුවනි තේ බාහමම හරි ඉන්න. එහෙන් ඉන්නකොට ශරීරයේ පවා නොදැනී යනවා. ශරීරයේ පවා නොදැනී ගින් හිත පුදුම විදිහේ එකඟත්වයකටපත් වෙනවා. සිහිය බොහෝම පැහැදිලිව පිහිටෙනවා. එවාගෙම ගත හිත කර්මන් ඉරෙනවා. ඊට පස්සේ පාඩම පටන් ගන්න සූදානම් වෙනවා. පාඩම පටන් ගන්නකොටම එක පාඩම කියවන්න පටන් ගන්නේ නැහැ. පොතේ පිටුව පෙරලාගෙන පළමුවම කරන විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බැලීම. ඒ මොකද? නිතර අපේ හිතේ හාමියා විසිරි විසිරි පමපෙන්නේ. ඒ විසිරෙන සිත එක්තන් කිරීම තමයි හුස්ම ගන්න බැලීම. හුස්ම ගන්න විනාඩි භාගයක් බලලා ඊට පස්සේ කියවනවා. කියවනකොට හරියටම අර විදුලි පංගමක එළිය ඍජුව යදුවා වගේ තමන්ගේ මනස හරියට මේ පාඩමට අවධානය යොමු වෙනවා. ඒක නිසා කියන දේ හරියට මතකට එනවා. කියන දේ තේරුම හරියටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් හිතට ලොකු සහනයක් ඒක. මෙහෙම පාඩම සම්පූර්ණ කරලා යමක් ලියන්න තියෙනවා නම් සටහන් කරන්න තියෙනවා නම් පොත පෑන කරදාසිය ලෑස්ති කරන එක පාඩවල පටන් ගන්නේ නැහැ. පළමුවෙන් කරන්නේ විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බලනවා. හුස්ම ගන්න බලලා ඊට පස්සේ කියන්න සටහන් කරන්න පටන් ගන්න. ඒ වගේම සමහර විට කියවීමේදී ලිවීමේදී යම් දෙයක් අමතක වෙලා තියෙනවා. මතක් කරගන්න මහන්සි වෙනවා. ඉතින් 17 හිතේතයි නැතුව කල යුතු වන්නේ මට අසවල් කාරණය මතකට පැමිණේවා කියලා හුස්ම ගන්න බාන විනාඩි භාගයක්. ඉතාම කෙටි වෙලාවක එක පාරටම ඒ පැරණි කියපු කරපු ඉගෙන ගත්ත දේ එක පාට මනසට වැටෙන්න පටන් ගන්න. ඉතින් මහන්සි නැහැ. මේ වගේ තමයි සමහර විට යම් වචනයක් යම් දෙයක් වටහා ගන්න බැහැ. එහෙමනම් ඒ සඳහා 17 හිතේ හිත වෙහෙසෙන්නේ නැතුව මට මේ කාරණේ හරියට නිවැරදිව වැටහෙවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. එක පාරටම මේකේ නිවැරදි පිළිතුර වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි අපේ උපදේශ අනුගමනය කරන දරුව කරලා පුදුම විදිහේ ආචාර්ය ප්‍රතිපල නෙලාගත්. මේක අවුරුදු 10කට ඉස්සර වෙලා 9කට ඉස්සර වෙලා 1997 ඔක්තෝබර් මාසේ එක මව කෙනෙක් තමන්ගේ පුතා ඉස්සරහට තියාගෙන මට ආරාධනයක් කළා. ස්වාමීනි මේ දරුවා විදේශ අධ්‍යාපනයකට යන්න දැන් සූදානම්. හැබැයි මේ දරුවාට බොහෝම දුර්වලයි ගණන් ශාස්ත්‍රය. සමානෙට 100ට 8ක් 10ක් තමයි ලකුණු ලැබෙන්නේ.
එනිසා ස්වාමීනි දැන් මේ දරුවාගේ උසස් අධ්‍යාපනයේ සඳහා ඇමරිකාවට යන්න ඉන්නේ බැවින් පළමු කොට ප්‍රවේශ පරීක්ෂණයක් තියෙනවා මේ දරුවාට ආශිර්වාදයක් ආවාදයක් දෙනු මැනව කියලා. ඉතින් මේ උපදේශ ටික මම බොහෝම පැහැදිලි කරලා දරුවාට කිව්වා. පිරිත් නූලකුත් දුන්නා. සති දෙකකින් පමණ ඒ ප්‍රවේශ විභාගයේ පරීක්ෂණයේ පැවැත්තුණා. 33 දෙනෙක් ශිෂ්‍යයන් ඉදිරිපත් වෙලා තිබුණා. පුදුමේ කියන්නේ ඒ කුඩා දරුවා දොඩ වයස අවුරුදු 19ක විශ්වක තරම් කුඩා කාලේ පටන් අපි ගැන විශ්වාසය තිබුණා ඒ දරුවා. කුඩා කාලේ පටන් අපි ගැන දන්නවා හොඳට. ඒ නිසා අපි කියපු උපදේශය හරියට අනුගමනය කළා. ඒ අනුගමනය කිරීමෙන් මොකද ලැබුණ ප්‍රතිඵලය? ගණන් පත්‍රයේදම 120ක් ලකුණු ලැබුවා. අනේ සියලුම පිළිතුරු පත්‍රවලට 100ට අඩු නෑ. පසුව මේ පරීක්ෂණය කළ ගුරුවරු අනිත් ශිෂ්‍යයන්ට පෙන්නලා තියෙන මෙන්න පිළිතුරු ලියන හැටි බලා ගන්නයි කියලා. අන්තිමේ 33 පළවෙනියා වුණා. එවා නියම උසස් අධ්‍යාපනයේ කරගෙන දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ලොකු තත්ත්වයකින් ජීවත් වෙනවා. එමක් නිසාද හිත තැන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා සමාධින් භික්ඛවේ භාවේත. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති භජානාති. මානේ සමාධිය වඩන්ද සමාහිත භික්ෂුව හැම දෙයක්ම තත්වාකාරයෙන් දකිනවා දනිනවා. ඒ කිව්වේ හිත තැන්පත් වීමෙන් තමයි නුවණ පහළ වෙන්නේ. නුවණ පහළ වීමෙන් තමයි ධාරණ ශක්තිය ඇති වෙන්නේ. ඒ ධාරණ ශක්තියට කියනවා අපේ අභිධර්ම පිටකයේ ඥාන පූර්වාංගම සතිය කියලා. ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබා ගන්න. ඥාන කිව්වේ එතන තමන් කියවන දේ අහන දේ තේරුම් ගැනීම. තේරුම් ගත්ත දේ සිහියේ තබා ගැනීම තමයි ධාරණය. අර සෝතාවධානේ පඤ්ඤා සුතමයේ ඥානං කිලක් තියෙනවනේ. දසප්පා ඥානවල පළමු යන්නේ. එතන සෝතාවධාන කිව්වේ කන යොමු කරගෙන ගුරුවරයා කියන දේට හොඳට අහුම්කන් දෙනවා නුවණින්. නුවණින් අහුම්කන් දීලා ඒක හිතේ තබා ගන්නවා. ධාරණය කර ගන්නවා. ඒකට කියන්නේ සුතමය ඥානය කියලා. අන්න ඒක නිසා ඥාන පූර්වාංගම සතිය උපදවා ගන්නටයි මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ අපි මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. ඒ ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබා ගන්නෙ. මතක තබාගත්ත දේ තේරුම් නැවත නැවත විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ සති පූර්වාංගම ඥානයයි. සිහිය පෙරට කොට ඇති ඥානයයි. ඒ මොකද දනාගත්ත දේ සිහියෙන් දරාගත්තේ ඒක මුල් කොටගෙනයි අර්ථ වටහා ගන්න වැඩිපුර. අන්න ඒක නිසා ඥාන පූර්වාංගම සතියෙන් යමක් දරා ගන්නවා. සති පූර්වාංගම ඥානයෙන් දරාගත්ත දේ අර්ථ විවරණය කළ තේරුම් කර ගන්න. මෙන්න මේක නිසා මේ අස්සාස පස්සාස අරමුණේ සිහිය පිහිටුවීම ඉතාම වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් අපි ඉගෙන ගන්න කාලේ සාමාන්‍යයේ කාලේ එවාගේම උපසම්පදා වෙච්චි නවක කාලේ අපි බොහොම පාඩම් කරනවා. අපිට තියෙනවා පාඩම් කරන්න මහා සාගරයක්. ඒ මොනවද? ත්‍රිපිටක ධර්මයේ. ත්‍රිපිටක ධර්මයේ තරම් විශ්වවිද්‍යාලයක් ලෝකේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ හරියට අධ්‍යයනය කළා නම් ඒ තරම් දැනුමක් මොනම තැනකින්වත් වෙන ලැබෙන්නේ නැහැ. ඒ තරමට පුදුම විදිහේ විශ්ව දැනුමක් ත්‍රිපිටක ධර්මයේ තුලින් ලැබෙනවා. ඉතින් අපිට පාඩම් කරන්න තියෙන මට පාඩම් කරන්න ලැබෙන්නේ තයයි. හැබැයි අපේ කාලසටහන හරියට තත්පරයට අපි අනුගමනය කරනවා. උදේ පාන්දර 3:50ට අවදි වෙන්නේ. විනාඩි 10කින් මූණකට සෝදාගෙන දැන් පන්පානය කරලා වාඩි වෙනවා 4ට. පයක්ම ආනපාන වඩනවා. මේක තමයි අපේ පාඩම් කිරීමේ අත්‍යවාරම. පයක් පාඩම් කරනවා පාන්දර 5 වෙනතුරු. පයින් පස්සේ අපේ තියෙනවා බුද්ධ වන්දනා, වතපිළිවෙත, වතපිරිත, ඒ වගේ මෙත් භාවනා. 6ට අපට වක්පිළිවෙත් තියෙනවා. පයක් තියෙනවා. 7ට පමණ අපි හිල් දානියමක් වළඳනවා. 7:30ට පමණ පාඩම පටන් ගන්නවා කටපාඩම් කරන්නේ. 8:30 වෙනකොට පාඩම් දෙන්න සූදානම් වෙනවා. ඔය පය ඇතුළත පාඩම් කරනකොට අපි පුරුදු කරලා තියෙන ආනපාන සතියට සිහිය පිහිටුවාගෙන පාඩමට හිත යොදන්නේ. ඒක නිසා සිදුවෙන්නේ එක වරක් හිතින් කියවනකොට මෙන්න හිතේ ඇඳෙනවා මේ වගන්තිය. නැත්තම් ගාථාව. දෙතරයක් කියන්නේ ඉස්සර හිතේ ධාරණය වෙලා. අන්තිමේදී පාඩම් දෙන්නේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගියාම කයක් නැති වෙනවා. ඒ නිසා කියනවා ආ දැන් ඇති දැන් ඇති. බැලුවාම මුලැමැඳාග කොහොම කටපාඩමින් කියන්න පුළුවන් මොකක්ද මේ අහස්කම? ඒකනේ පාඩම් හිතන්නේ දෙහෙත් දීලා නෙමෙයි. ඔය සරස්වති චෛල දීලා නෙමෙයි. මේ පාඩම් හිතන්නේ එකම පිළිවෙත තමයි සිහිය පුරුදු කිරීම තන්පත් කිරීම.
ඒකට ඇති එකම ප්‍රතිකාරයේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ නැමැති ආනාපාන සතිය පුරුදු කිරීම. මේ ගැන අපි බොහෝම සාවධානව පුරුදු කරන්න ඕනේ. මට මතකයි මෙම විශ්වවිද්‍යාලයේහි මහාචාර්යවරියක් හිටියා. දැන් ඒ තුමා විශ්‍රාම ඇති. දැන් අවුරුදු 30කට පමණ ඉස්සර මට සමුතු වුණා. එතුමා කියනවා ස්වාමින් වහන්සේ මම අවුරුදු 20 සිට දැන් මගේ වයස 40ක් පමණ වෙනවා කිව්වා. ඒ අවුරුදු 20ම මම ආනාපාන සතිය වඩනවා. උසස් අධ්‍යාපනයේ සඳහා ලන්ඩන් නුවර අවුරුදු 5ක් කටයුතු කළා. කවදාකවත් ප්‍රතිශ්‍යාවක් හදෙන්නේ නැතුව මම බොහොම නිරෝගීව ගතකලිය ආශ්වාස ප්‍රශ්වාස අරමුණු පුරුදු කිරීමේ. එනිසා මගේ අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථකව නිමවාගෙන ශ්‍රී ලංකාවට එන ලැබුණා. මෙම ගංගොඩමෙල විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේදී මිනිත්තු 3ක් හරි නිමවනු ලැබුණා නම් පොතුවේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ තමයි සිහි පිහිටුවා ගන්න කියලා. ඔය අතර එක දවසක් සිද්ධයක් කිව්වා. රාත්‍රියේකින් තමන් තනියම එහෙම ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන ඉන්නකොට එක පාට අහසේ ඉඳලා පොළොවට කඩා වැටෙනවා වගේ එකක් වුණා. එදා බය ඇතුණාලු. ඊට පස්සේ එක කරන්න බෑ. ආනාපාන කරන්න බෑ. නමුත් මෙතුමාට වැටහුණ මම බුදුගුණ සිහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හිතින් නවා ගන්න ඕනේ කියලා බුදුරුව ගැන හිත හිතා ඉන්නවා. හිතනකොට ආයමත් ආනාපානෙට හිත වැටුණා. ඊට පස්සේ ආයමත් බොහොම ලස්සනට ආස්වාද ප්‍රස්වාස හැරමුණේ සිහියේ පිහිටෙනවා. මොනතරම් වාසනාවන්ත සිද්ධියක්ද මේ සිය වචනයෙන් අපට කියපු කතාවක්. ඉතින් අපි කාට වුණත් මේ වාගේ පුරුදු කරගන්නවා නම් මොනතරම් ප්‍රතිඵලාපට නෙලා ගන්න පුළුවන්ද? අතමනක් නෙමෙයි. මේ අපේ මනස දියුණු කර ගැනීමෙන් සිහිය දියුණු කර ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය අපිටා උසස් සම්දමින් දියුණුවක් ලැබෙනවා වගේම මේ ආධ්‍යාත්මික වශයෙන් උසස් ආභෝධයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් වදාළනේ සමාහිතෝ යථා භූතං පස්සති. එක තන්පත් වෙන්න නුවණ පහළ වෙනවා. අපි මේ ලබන ලෞකික නුවණ පමණක් නෙමෙයි. උසස් ඥානෙ ලබන්නත් ඒක පදනම් වෙනවා. ඥාන සමාධි සමාපatti උපදවන්න අභිඥා බල උපදවන්න මාර්ගඵල උපදවන්න ප්‍රවා ඒ ශක්තිය අපට පිහිට වෙනවා. අපේ බුදුසසුනේ ශික්ෂාකාමීන්ගෙන් අගතන්පත් වූ සාවල භාග්‍යවතුන් ස්වාමීන් වහන්සේ කල්පලක්ෂයක් දරුම් පුරාගෙන ආපු කෙනෙක්. උන්වහන්සේ වඩාත් පුරුදු කළ තිබුණේ සසරදී ආනාපාන සතිය. ආනාපාන සතිය. උන්වහන්සේ වයස 16දී, උන්වහන්සේ පැවිදි වුණේ වයස 7දී, වයස 16 වෙනකොට බොහෝම ලස්සන රූපකාය සම්පන්නයි. එක දවසක් බුදුරජාන් වහන්සේට පිළිසුඟා වඩිනවා. සවැත් නුවර ජේතවනාරාමයේ වැඩින්න කාලෙක මේ වඩිනකොට බුදුරජාන් වහන්සේගේ පාත්‍රයයි දෙපටි සූරයි මේ සාහුල ස්වාමීන් වහන්සේ ගාතේ ගෙනියන්නේ. සාහුල ස්වාමීන් වහන්සේ තීවරග්ගානේ භවනාවකින් ගිය නමුත් අර තරුණ වයසේ හැටියට හිතේ මේ දේ ඇලෙනවානේ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රී පාද දිහා බැලුවා. තමන්ගේ පතුල් දෙක බැලුවා. බැලුවම එක හා සමානයි. ඊට පස්සේ සරුවක්යන් වහන්සේගේ ශරීරයේ දිහා බැලුවා. තමන්ගේ දිහා බැලුවා එක හා සමානයි. වර්ණයේ දිහා බැලුවා එක හා සමානයි. ඉතින් උන්වහන්සේ මහ බුදුරජාන් වහන්සේ වගේම නෙමම කියලා හිතනකොට මේන්නේ බුදුරජාන් වහන්සේ හිත බැලුවා. බැලුවා ආපස්සට හැරුණා. එළකම සාහවල යොම හිතන් දෙපා. කොයි එතන එක තෘෂ්ණාවයි දෘෂ්ටියයි මාන්‍යයි ඕක ඇති වෙනවා. එයිසම හිතන්නේ නේතම්මම රූපන් නේතම්මම නේසෝහමස්මි නෙමේ සෝවත්තා. මේ රූපස්කන්ධේ මගේ නෙමෙයි. මමත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්නේ. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු අවදීමක් ඇති වුණා. නගලා කිව්වා ස්වාමීනි රූපේ ප්‍රමනද්ද වේදනාව සංඥාව සංකාර විඥාන කලේතුද? එහෙමයි රාහුලේ. ඒ ස්කන්ධ පහම විදිහට හිතන්නේ. කක් එකක් ගන්න මේක මගේ නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි. මමත් නෙමෙයි කියලා හිතන්නේ. ඔය තණ්හාදික්කමාන තුනද ප්‍රතිපක්ෂ මනසිකාරය. රාහුල ස්වාමීන් වහන්සේ සංවේගයක් ආවා. ඇයිලකව ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මේ පාත්‍රය අතර ගනු මැනව දත්තා. ස්වාමිනි මම අද ආපස්සට යනවා. උන්වහන්සේ හිතුවා මං අද දානි ගන්නේ නැහැ. ඒ මොකද මේ හිත දමනය කරගන්න. තරුණ වයසෙනි පාරට කිට්ටුව පේන තැන ගහක් මුලක වාඩි වුණා. හැන්දෑ වෙනකන් ඔතන වාඩි වෙන්නයි අදිෂ්ඨාන කරගෙන හිටියේ. ඉතින් බුදුරජාන් වහන්සේ දානි වන්දි තිබුණා එන්නේ නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ පස්සේ එනකොට දැක්කා. සරියුත් මහ රහතන් වහන්සේ කියාගෙන ගියා රාහුලේ ආනාපාන සතිය වඩන්න ආනාපාන සතිය වඩන්න. ඒ තුන් වහන්සේ දානේ ඉන්නේ නැහැ. දෙන කෙනෙක්වත් දානේ ටිකක් එන්නේ නැහැ. බලාපොරොත්තුනේ නේද? ඒවත් වළඳන්නේ නැහැ කියලා හිතාන නිසා වෙන්නේ. අන්තිමේදී හැන්දෑවේ සාවල ස්වාමීන් වහන්සේ වැඩියා ගම්ද කුටි වෙතට සරුවක් යනවාද වඳින්නේ. සරියුත් මහ රහතන් වහන්සේ තුතින් දාව.
එවෙලාවේදී රාහුල ස්වාමීන් වහන්සේ වැඳලා කියනවා ස්වාමීනි මට මේ ආනාපාන සතිය තව විස්තර වශයෙන් අහගන්න ඕනේ. සරුවක්යන් වහන්සේ වදාලා හොඳයි. රාහුලේ පළමු කොටේ මෛත්‍රී වඩන්න. ව්‍යාපාදේ යටපත් වෙන්නයි. දෙවෙනුව කරුණා වඩන්න. හිංසාව යටපත් වෙන්නයි. තුන්වෙනුව මුදිතා වඩන්න. අරපේ යටපත් වෙන්නයි. හතරවෙනුව උපේක්ෂා වඩන්න. අටගේ යටපත් වෙන්නයි. පස්වෙනුව අසුබේ වඩන්න මේ දෙකස් කුණපේ යන රාගේ යටපත් වෙන්නයි. හයවෙනුව අනිත්‍ය සංඥා වඩන්න. සියලු සංස්කාර අනිත්‍ය බව මෙනෙහි කරන්ද. මාන්‍ය යටපත් වෙන්නයි. හත්වෙනුව ආනාපාන සතිය වඩන්න. මෙන්න ආනාපාන සතිය වඩන පිළිවෙල කියලා 16 ආකාරයේ ලක්ෂණට විස්තර කළා. දැන් ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බොහෝම ධෛර්යමත් වුණා. කුමාරසේනදී අන්දවනේට. අන්දවනේ කියන්නේ ජේතවනාරාමෙන් යොදුනක් දුර තියෙන වනාන්තරයක්. ඔතෙන් ගිහින් භාවනා කරනවා. දැන් ඉතින් උන්වහන්සේ ගිහිට අදාදම ප්‍රතිඵල ගන්නටයි. හැබැයි වැඩි දවසක් ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනෙන රාහුල ස්වාමීන් වහන්සේගේ නුවණ දැන් බොහෝම දියුණුයි. ඒ මොකද? මෛත්‍රිය වඩනවා, කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ෂා වඩනවා, පිළිකුල් භාවනා වඩනවා, අනිත්‍ය සංඥා වඩනවා, ඊට අනතුරුව ආනාපාන සතිය වඩනවා. ඊළඟට දැන් තියෙන විපස්සනාට හරවන්නටයි කියලා සරුවක්යන් වහන්සේ නුවණින් දැනගෙන දෙතෙන්ද වැඩියා. වැඩලා දේශනාවක් කළා විපස්සනාවට යොමු වෙන දේශනාවක්. චූල රාහුල වාද සූත්‍රය. ඔය වෙනකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කලින්ම මේ තනකඩ පතාගෙන පිංකලේ දිවමතුරා බුද්ධ ශාසන කාලෙ කෝටි ලක්ෂ ගණන් දෙනෙක් උන්වහන්සේක නිවන් දකින්න පිං කරගෙන ආවයිදා පට. ඒසා විශාල දෙව්ලෝ බමලෝ දසදහසක් කල ඉඳලා ආවනි මේ බණ වෙලාවට. ඇවිල්ලා මේ රාහුල ස්වාමීන් වහන්සේට ඒ දේශනාව කරද්දී අරිහත්ත්වයේ සිද්ධ වෙනකොට අර අහසේ පැමිණ සිටි දෙවියන් බ්‍රහ්මයන් අතර කෝටි ලක්ෂයක් දෙනා රහත් තුන අසංකේයයක් පිරිසේ සෝවාන් ආදී යටමාර්ග පා ලැබුවා. එතන සඳහන් වෙනවා මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ පෙර ජාති ජාතින් ඉදී බුදුසසුන්ෙහිදී අබුද්ධෝත්පාද කාලවල තවුස්තමෙද්දෙනුත් මේ ආනාපාන සතිය පුරුදු කරලා තියෙනවා. ඒක නිසා ආනාපාන සතිය ගැන සරුවඥන් වහන්සේ උපදෙස් දෙද්දී කියා සිටිය ආනාපාන සතියේ රාහුල භාවිතා බහුලී කතා යාපිතේ චරිමක ආස්වාස ප්‍රස්වාසා තේපි විදිතා විරුද්ධං නිරුද්ධං කිනෝ අවිදිතා. රාහුලේ මේ ආනාපාන සතිය මෙහෙම දිනු කරගත්තාම තමන් පිරිනුවම් පාන අන්තිම මොහොතේදී අන්තිම හුස්ම රැල්ලත් සිහියෙන් පවත්වන්න පුළුවන් කියලා. ඒ තරමට සිහියක් දිනු වෙන ආනාපාන සතිය. එනිසා අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන ලැබෙන සීලම දෙන අදිෂ්ඨාන කරගන්නවා නම් වටිනවා. අපේ මේ අධ්‍යාපන කටයුතු 100% සාර්ථක වීම පිණිස දියුණු වීම පිණිස මේ රාහුල ස්වාමීන් වහන්සේට මින් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, පිළිකුල අනිත්‍ය මේවා අරමුණු කරගෙන මෙනෙහි කරමින් ආනාපාන සතියෙන් අපට දියුණු කරගන්න ලැබේවා කියලා පුදුම විදිහට අපි අදිෂ්ඨාන කරගෙන තියෙනවා. ඔය මා මුලින් සඳහන් කළේ මගේ අපංකමක් එහෙම නෙමෙයි. ඒ කාලේ අපට පුරුදු කරපු දෙය. ඒ කාලේ අපේ ගුරුතුමන් වහන්සේලා උපදෙස් පරිදිම ඔය ප්‍රයත් තරම් කෙටි වේලාව තුළ ආනාපාන සතිය වැඩිමින් ප්‍රයත් ඇතුළත කරන පාඩන මුළු දවසේම අමතක නොවි ඒක ගුරුතුමන් වහන්සේලාගේ සිතට පුදුම විදිහේ සතුටක් ගෙන දෙමින් ධාරණ ශක්තිය ඇති කරගන්න පුළුවන් වුණා. සමහර ශිෂ්‍යෝ මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔය පාඩම් හදාගන්න මේ දෙහෙතක් කියනවා අපට කියන්න කියලා. ඉතින් මම කියන මෙන්න මේක දෙහෙත. උදේ පාන්දර 4:00 ඉස්සෙල්ලා අවදි වෙන්නේ. 4:00 ඉඳලා 5:00 ආනාපාන සතිය වඩන මෙන්න මේකයි දෙහෙත කියලා. ඇත්ත වශයෙන්ම එහෙම කරනවා නම් කාට වුණත් ප්‍රතිඵල සාර්ථකයි. ඉතින් ඒ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් හැටියට අපේ අධ්‍යාපන කටයුතු එවාගේම අපේ ජීවනෝපාය කටයුතු හැම දෙයක්ම අපට නිවනට උපනිශ්‍රේ වෙන හැටියට පවත්වා ගැනීමයි. නිවනට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද? අපේ සිත සෑම කල්ලිම යෝනිසෝ මනසිකාරයෙන් එවත් නුවණට හොළුව කල්පනා කරන සිතක් බාට පමුණවා ගැනීමෙන් තමන් කරන හැම දෙයකදීම තමන්ගේ හිත පිරිසුදු වෙනවා. සංකීර්ත පරියෝජපණං කියන හිත පිරිසුදු වීමේ බුද්ධ ශාසනය අනුගමනය කළා වෙනවා. හිත පිරිසුදු වෙන්නේ පිරිසුදු වෙන අකුසලෙන් වළකිනවා. අකුසලෙන් වළකින්න වළකින්න කුසල සිත් වැඩි දියුණු වෙනවා. කුසල සිත් වැඩි දියුණු වෙන්න වෙන්න සිත වඩ වඩා පිරිසුදු වෙනවා. මේ තුන ඒකාබද්ධ ධර්මතා තුනක්. ඔය තුන හඳුන්වනවා සීල සමාධි ප්‍රඥා නම්.
සීල සමාධි ප්‍රඥා නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලෙන් කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මාර්ගාංග තුන. සමාධියෙන් කියවෙනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග තුන. එවාගේ ප්‍රඥාවෙන් කියන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මාර්ගාංග දෙක. එතකොට මේ කියන අකුසලයෙන් වැළකීමේ සීලයෙන් මාර්ගාංග තුනක්. එවාගේම කුසල් සත් වැඩි දියුණු කිරීමේ සමාධියෙන් මාර්ගාංග තුනක්. හිත දියුණු කිරීමේ නුවණ දියුණු කිරීමේ ප්‍රඥාවෙන් මාර්ගාංග දෙකක්. මේවා වැඩි දියුණු කර ගැනීම නිසා අපි සිදු කරන්නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි කර ගන්නවා. කල්ප කෝටි ගණන් සංසාරේ ගෙනියන මේ ෘක්ණාව ප්‍රධාන කොට ඇති උපක්ලේශයන් තුනී කර ගන්නවා. කල්ප කෝටි ගණන් පමා නොවේ නිවන සමීප කර ගන්නවා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිතේ වැඩි දියුණු කර ගන්නවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සිතින් සිතට අපි ලං වෙන හැටි බුද්ධ ශාසනය කියන්නේ මෙහෙමයි. එනිසා බුද්ධ ශාසනයෙහි චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට අපි මේ කරන මෛත්‍රිය, මේ කරුණාව, මේ මුදිතාව, මේ උපේක්ෂාව, මේ පිළිකුල් මනසිකාරය, මේ අනිත්‍ය මනසිකාරය, මේ ආනාපාන සති මනසිකාරය අපට ඒකාන්තයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන උපකාර වේවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන අතර බෝධිපාක්ෂ ධර්ම 37ක් මේ සිතේ වැඩි දියුණු වෙනවා. එමඟින් අපේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සිතින් සිත නැත්නම් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සමීප වෙනවා. ඒක නිසා අපේ පුණ්‍යවන්ත ජීවිතය සැබෑ බෞද්ධ ජීවිත බවට පත් වෙනවා, සීලවන්ත ජීවිත බවට පත් වෙනවා, ඥානවන්ත ජීවිත බවට පත් වෙනවා. එවාගෙම සාර්ථක ජීවිත බාට පත් වෙනවා, මෙලව ජය ගන්නවා, පරලොව ජය ගන්නවා, සතර ජය ගන්නවා, කෙලෙසුන් ජය ගන්නවා, ආත්මේ ජය ගන්නවා, අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ පැමිණි අමා මහ නිවනට සැපත් වෙනවා.